සතුට බලන්නකො මේ මූණ වල. අනේ අනේ කාට හරි අනේ කාට හරි අංචියක් ඇදලා සතුට වෙන జాතියක් දැක්කමයි. ඒකත් තමන්ගේ මෙවුන්ට. නෑ ඒක ඇත්තටම ස්තුතිය යන්න ඕනේ මේ පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා තව කෙනෙක්ට මොන හරි දෙයක් වෙනකොට ඒ දිහා බැලලා සතුටු වුණු ජාතිය නෙවෙයි අපි. අපි ඇවිල්ලා එහෙම පිරිසක් නෙවෙයි. හා අත වශයෙන්ම ගයිස් වෙන රටවල ටීම් මැච් දිනලා උසලාන ගන්නකම් බලන් ඉඳලා ඈ සතුටු වෙන්න පුළුවන් තරමට අපේ හිත් හැදුවට අපේ කණ්ඩායමට අනේක වාරයක් ස්තුති. අපිට බෝට්ටුවෙන්වත් එන්න එපා කියන රටකට චියර් කරන්න වුණා කොහොම හරි. ඇත්ත වශයෙන්ම ගයිස් ඔස්ට්‍රේලියාව දන්නවා නම් අපි උන්ට මෙච්චර සප් එකක් දුන්න කියලා උන් බෝට්ටු එවනවා අපිට එන්න කියලා. ආය දෙකක් නෑ ඔස්ට්‍රේලියන්ස්ලට වැඩිය මේ මෙන් සප් එකක් අපි දෙනවා රට ගැන කැක්කුමක් තියනවා කියලා හිතලා බෝට්ටු එවනවා අපි එක්ක යන්න. නැද්ද මං අහන්නේ? ඇත්තට මං හිතන්නේ මේ එහෙ අයට වැඩි සතුටින් ඉන්නේ අපේ අයද කොයිද? එනිවේ කොහොමරි කමන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලෝකසලානේ ජයග්‍රහණය කරනවා. අර දුමක් මේ මෙච්චරට මම හිතුවේ නෑ දුමක් කිව්වට මෙච්චර තියයි කියලා. අපි ලයිව් වෙවිලා පෙන්නන්න ලෝකවලද මධ්‍යස්ථානයේ වටේ අද දවසේදීත් ඉතාම අධික තද මීදුමක් තියෙනවා. කොළඹ වසාගෙන පවතින මීදුමක් තියෙනවා මේ වෙලාවේ මැච් එක ගැන කතා කරමු. මේ අතුරු කතාවක් කියන්නේ තද මීදුමක් තියෙනවා ඇත්ත වශයෙන්ම. මම හිතුව ඇත්තටම ඉන්දියාව දෙසින් හමායින ගිනිගොඩ මේ ලංකාව පැත්තටත් ආසන්න වෙලා කියලා. සමහර වෙන්නත් බැරි නෑ. අයියරේ අපේ උඩ ඉඳන් බලන් ඉඳලා ඒ පැත්තෙන් ගිනි ගන්නවද දුම් දානවද කියලා. ඔමුණත් සෑහෙන දේවල් කතා කරන්න තියෙනවා අපිට ලෝකුසලානේ සම්බන්ධ. මිනිහ කනනකොට අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙන්න හොඳ නැහැ. මිනිහ කනනකොට අපි කවදාවත් සතුටු වෙන జాතියකුත් නෙමෙයි. අපි දුකේරි දුක් වෙන පිරිසක්. හැබැයි ති මොනවා වුණත් සිරාජය අනනකොට නම් අපේ සෙට් එක පුදුමාකාර හැපි එකේ හිටියේ. අපිට වෙච්ච දේ උඹලටත් උනා නේද රත්තරන්? මට හිතුණා මෙහෙමත් මැච් එක බලද්දි ඈ මට හිතුණා ඔය කහපාට ඇඳගෙන බැට් කරාටේ ඉන්නේ අපේ වුන්ද මන් දන්නේ. ඒ තරමටම ආදරයක් ඇති වුණා. කොහොමද මට හිතුණා ලංකාවේ ක්‍රිකට් මේ විදියට දිගටම තහනම් කරලා තිබ්බත් ඕකේ අපි අනුන්ගේව බලලා හරි සතුටින් ඉන්න. දැන් කොහොමත් ආයෙ ටොස් එකක් දානකොට ජීවිතේ ඉන්දියන් ටීම් එකේ හෙඩ් කියන්නේ නැහැ ෂුවර් ඈ. ඒ පැත්තලන් හැරලා බලන්න ගන්නෑ. හරි ඉතින් අපි මේ කතා කරේ ලෝක කුසලාන ගැන කොහොම හරි අවසානේ. ඉතින් නේ අපිට සතුටක් එකතු කරමින් ඒ විදියට ඉන්දියාවට පරාජය හම්බ වුණා. පරාජය කියන්නේ මෙහෙමයි. නිහඬ කරනවා කියලා කිව්වනේ 110,000 වා මේ පිරිස අපි මෙතනදීම නිහඬ කරලා තමයි යන්නේ කියලා තරගයට කලින්ම කියනවා නායකතුමා ඔස්ට්‍රේලියාව. එහෙම කිව්වට බං ඉතින් මෙහෙම නිහඬ කරවයි කියලා නම් අපි හිතුවනේ අපේ ආන්දරණේ. නියඬ නෙමෙයි කට උත්තරව නැතුව ගියා. නේ මන් දන්නේ. නියඬ නෙමෙයි හඬ නව විතරයි දැක්කේ. මේකත් එක්ක ඉන්දියා පැත්තෙන් පිච්චෙන ගඳක් එනවා මන් දන්නේ. කොහොමනත් අපි හදවතින්ම ඔස්ට්‍රේලියාන් කිකයි. ඊයේ දවසට විතරයි අර ඔසීවල මගේ යාළුවෝ කියනවා තියෙනවා මේ අපි දෙන්නගේ ටෝක් එක රෙකෝඩ් කරලා එවන්න කියලා. ඒ තරම් සතුටු වුණා හඳ.